රජයේ කරපු ඉල්ලීම ඔබෙන් නැවත කරන්න කැමති මේ ගීතය S2 පියාගෙන අහන්න කාන්තාවට ගරු කරන්න පුරුදු වෙන්න මෙවැනි ගැහණියක් දිහා කඳුළු පිරුණු තෙත් ඇසින් බලන්න තෙත් හදකින් බලන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ව්‍යායාමයේ සාර්ථක වෙයි එමයි හඳුරන්නේ අපි එහෙනම් මේ ගීත රසාස්වාදනය කරන මොහොතේදී අපි සූදානම් අපේ ප්‍රේක්ෂකාගාරයේ වෙතත් අපි අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම මේ වැඩසටහනට අපිත් සමග එකතු වෙන අපේ රසික පිරිස අතරින් අපේ උපකුලපතිතුමාව අමතක කරන්නට බෑ අද මේ වැඩසටහනට අපිත් සමග එකතු වෙනවා එතුමන් ඉතින් මම කැමතියි අද මේ ජපුර ටෙම්පරන්ස් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අමාත්‍යප තරුණයන් එකතු වෙලා සංවිධානය කරන මේ වැඩසටහන පිළිබඳව එතුමන්ගේ කෙටි අදහසක් දැනගන්නට මා දන්නවා ඔබතුමන් පුදුමාකාර විදිහට ගීත සාහිත්‍යයට ඇලුම් කරන කෙනෙක් මෙවැනි ගීත වැඩසටහන් කොතනද මහාචාර්ය සම්පත් අමරතුංග යන එතන බැව් ඉතිහාසයේ පුරාවටම අපි දැක්කා ඒ නිසා මහාචාර්යතුමනි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වගේම හොඳ ගීත රසවිඳින්නෙක් විදිහට අපි කැමතියි ඔබතුමාගේ කෙටි අදහසක් මේ සංධ්‍යාවට එකතු කරගන්න. අපි මඩුල්ල සහ මගේ සහෝදර චන්දන සහ විශේෂයෙන්ම මේ දුවල පුතාලගේ අවසරයි කිසිදු විදියක දේශනයක් හෝ කතාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. කරුණ දෙකක් මම මේ හිතින් එකක් අම්මා අම්මා කියන්නේ කාන්තාවක් වශයෙන් අපේ ශක්තිය මගේ ඔබෙත් ශක්තිය අභිවාදී මව මම ළඟදී මේ අපේ මගේ ඇහුවා අම්මා ගොඩක් වයසයි අම්මා මොනවද මේ මේ පොදු කුටියට වෙලා මෙච්චර වෙලා මේ කරන්නේ පුතේ මම පිරිත් කියේ පුතේ දවල් හවස රැ අම්මා පිරිත් මම අම්මා පිරිත් කියලා මගේ පුතාට හොඳක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා. දැන් මට වයස අවුරුදු 50යි. ඉතින් ඒ අම්මගේ ශක්තිය. ඒ මගේ අම්මා විතරක් නෙමෙයි. මම හිතනවා මේ දුවලා පුතාලාගේ මේ හාමුදුරුව ඇතුළු මේ අපේ හැමෝගෙම අම්මලාගේ ශක්තිය හිතනයි. ඉතින් අම්මලා විඳින දුක දරුවෝ කවදාවත් දන්නේ නැහැ. කවදාවත් දරුවන්ට දකින්න බෑ ඒ නියම දුක. ඒ දුක අහන්න බෑ අහන්න ඇහුවට වඩා දුක අම්මල විඳිනවා ඒ නිසා ලොකු කාන්තාව කෙරෙහි අපිට විශාල භක්තියක් අපේ සමාජයේ තියෙන්න ඕන ඉතින් අපේ පුතා කිව්වා මේ හඳුන්වා දෙද්දිම කාන්තාව කෙලිබඩුවක් ඒ මට්ටම ඒක මම හිතනවා අපි පටන් ගන්න ඕනේ මේ තරුණ පරපුරත් එක්ක ඒ නිසි පූජනීය ස්ථානය එතන හිමිවෙන්න ඉතින් මං පොඩ්ඩක් අම්මගෙන කිව්වා මේ ලලිත් ඇතුළත් මුතුලි මහත්මයාගේ මෙවර මේ ජන්ම දිනේ නිමිති කරගෙන තිබිච්ච ඒ වැඩසටහනේදී BMI සීට් එකේ මගේ අම්මා මම සහ මහපොර ශිෂ්‍යත්වය මං හිතන්නේ අපේ Facebook එකේ ඇති ඕගොල්ලන්ට ඕන නම් ලොග් වෙලා ඒක බලන්න ඒක කිව්ව මං ඕගොල්ලන්ගේ අම්මලට සලකන්ඩ ඕගොල්ලන්ට ලොකු ශක්තියක් එන්නයි මම ඒක කිව්වේ දෙවෙනි දේ එතනින් මම ඉක්මනින්ම ඉවර කරනවා ඊයේ උදේ 6:00 මට දුරකථන ඇමතුමක් ඒ අපි සමග හිටිය මගේ පල්ලෙහා අවුරුද්දේ ඒ හෙළියක් සදහටම මේ ලෝකෙන් තුරන් වුණා කියන පණිවිඩය. ඒ 6:00 මම ඉස්සල්ලාම ගියේ ජයවර්ධනපුර රෝහලට විශ්වවිද්‍යාලයේ පහු කරගෙන ඉතින් අය මගේ පහළ පන්තියේ ඒ ආදරවන්තයන් ඒ පහළ අවුරුද්දේ අපි ඔක්කොම යාළුවෝ හැබැයි දෛවෝපාගත සිද්ධිය මම ඇයටත් ඇයගේ ආදරවන්තයාට තිගෙන්නේ මේ කාමරේ 1990 ඉගෙන මීට අවුරුදු 25කට කලින් ඉතින් මම දුරකථන ඇමතුමක් දීලා ඒ වෙලාවේ ඇයගේ ස්වාමි පුරුෂයා එද ආදරවන්තයා මං ඇහුවා පරක්‍රම මේ අවසාන කටයුතු කොහොමද කියනකොට කිව්වා සම්පත් ඒක කවදා කොතැනක කොයි මොහොතක වුණත් ප්‍රශ්නයක් නැහැ
तमारा विनुए कलयुतु सियरों देवाल मम करा मटती नहीं कम दुःख ओय वेलावे मटा लंगे इंड बैनिवेच्च एक विकराय एक की वे आदरय करुणाव मैत्रीय मेक तमाई एक याने विद्वते उगते उपाधिधारी किन अत समाजे बलापुरत्वेन ये दे निसा नवतक मांगिने आर केली बढ़ुआ कीन तैनट अभी दापुर एक इन अभी ऐन पेंट होए अवसान वेलावे जयरत्न मलचागा बटे ये राय आटे टक जानट कियला क्यूवे मटन इन देह बार गंट ऐरफ वेलावे ओबतुमा दें एवं दया कथा ग्राहो मंगुला के न इतनी एक यदि मंग देखकर गवां की हुआ खरापारुई पबलु पटक वर अटू मतारा मिंती भी युतुई ऐ ऐ तामत लस्सन यह लिया इतनी मैं हम दया तुम की हुए जीवित एगन इतनी ये आलो कथा ग्राह दिमाग की हुआ इनका संतोषी इंदौर इनका सतुतिंग इंदौर इनका गवां को इंदौर इनका इवसान इंदौर ये मुनो मैं समाजे कोड़ा वैदेशिक देखेला इतनी मांगे कथा देखा मत कियोगे अभी मैं दो अलग पुतालट मागे अध्यक्षीन अनुसारे ओगलन के जीवित अर्थान्वित करागान तो मांग वैनी पूरा कथा करांटे अन्य अभी हाम दूर वैदम कर रहे कटे मां पुतुमा सातुटा अबोहान से ये शांत गमन मिला से ये वचन हैसिरवीम ये भैरम में सहम दिया स्वामी नुआन से नमक के दिए थे मामा हरीम सातों के टो पातू ना कुच्चर पिंगवान थे हाँ तो उन्हें मारते किए इतनी मैं दो लोगों ताला है मोट तेरे वन सरनाई दे इतामत होते आठ आने के दया खापे में अमाते पर संगीधानी कराने ही आये था जाएं जाएं वेंट किए ला प्रार्थना करूंगी मामा ने ये ना कोला किसूदी जान कभी कम संख्या लागिन ती आगे ने मामा इधर ही टाइ तिंग अधास भी मसना සමුද්‍ර ගැන අදහස් කියනවා එතුමාගේ අදහස් උත් ඒ අතරින් එනවා මේ සේරම අතරේ ජානක වික්‍රමසිංහයන් ගැයූ ගීත කොයිතරම් තියෙනවද කාන්තාව ගැන ආදරණීය ගීත රසක් ඔහු ගායනා තිබෙනවා විටක සෞම්‍ය වන්තියේ කියලා ඔහු ගායනා තවත් විටක තවත් ආදරණීය වූ තොරතුරු ඒ ගීත වලට එකතු කරනවා මේ අතරේ ගාන සමානා වගේ ගීත වලින් කොයිතරම් අරුත් අපේ ගීත සාහිත්‍යයට එකතු වෙනවද එනිසා සමුද්‍ර මහත්මයා මේ ගීතය ගැන විවරණයක් ඔබතුමා දෙන්න ඕනේ. ඊට කලින් අපි ඔබතුමාගේ ගීතය රස විඳින්නට සූදානම්. Thank you.
කොට රඟ දෙන්නත් දියට කර දෙන්න සොදේ බැඳ කරේ පවල කොට රඟ දෙන්නත් දියට කර දෙන්න සොදේ අන්ත නේත්‍ර මැද පාන වගේ තව කන්තල බොයට ඉතර දේ කාණ සම්මාන මෞපියෝ නැති වේ වර්ගත හංචී ජන්මේලා මේ මුණවරාය බදාම ඉතින්න ගාඩිලා මිස්සේ යන්නේපා කාණ සම්මාන මෞපියෝ නැති වේ වර්ගත හංචී ජන්මේලා මේ මුණවරාය බදාම ඉතින්න ගාඩිලා මිස්සේ යන්නේපා मैं गीते मंग गायना करे मीठा बासर पहाड़ों के तुरह ही तो दी मंगता ने मितना साहित्य पीलीबंद बुद्धियती ने दरोई ने सा अंगिला मल्ला इन्द्र ने सा मैं गीते निर्माणे उन्हें रंधेले में कभी किए न कोलत सेना नायक अंगे गाड़ी बन से किए न पोते एक ओपटर अर महापुस्तकालय स्वागत ने बुलाऊं भी इतने मामा हितना वा मैं समुद्र वेत्ता सिंह हैं मैं पिलीबंदो विवर में कराई माँ गायन शिल्पी है ठीक है एक अट सम्मान दंगे ने एक चला युद्ध को मांगने में मटपोड़ी कारण ना वक के अंदर दी ना मैं विशिष्ट जाल शिष्यन शिष्य शिष्य आवन मोड़तरण दूर एक मैं बनो कोटे और लिलितालन नुब्बियात की देने कहाँ लन ऐत दे में तो ना मैं गायना करूँ गीत समाज में माँ गायना करूँ गीत मुकद लेली थालन ये वाके दोनिया कांतावा एवं तम में प्राण समाना में गीते की न गाड़ी लंदा मेवा ऐत ऐतर माता आपे समाज में बहरट गीत लती नो अद नवी करने वेलाती मासीलु दे अदरे दिशोगन में ऐसे में तम लेंचिना मागे लंगी वगी इधर नमूद अपिटा जीव फिरनेट में गीत हरीम उपकारी बनवाऊं उपला दें समाहर तंग मोल टक गिल्ला एक स्कूल कट गिल्ला अपिया हापु हामर अपे वहां गांधार बया अमर देव यं पिलीबंदर में कोलंब पासे लग अपिविमस आशिलिया की देने ओम सील देनाम दर्न आद गिल्ला में बलपुहाम विशाल विरिस मांगी दरवा उबला आटा पुलु अन्नं दें मैं ताक्षणिक तक कहीं ला मैं गीत डब्ल्यूडी अमरदेव ने अमरदेव के लगा हुआ मैं गीत उल्टा बटे आंटे पुला उन्हें तरण रसास वादे मिदीन वादे केला इधर हेतु तो मैं दें मामा गायने शिल्पी कुना मट्टा अमर रस विंदने तीनों इगर मामा रस विदीनों मगुदे पांद्र पहामा टिप्र सोरा ब्यास करांडे पटांगांडे तत खालिंग मग आज हरी आस आये तुम आगे सुनील लेदर सिंह हैं अंगे इमरत तम पैरों ने गीत गायना करने कोट मगे ऐंगट देने नमा पुद्धम सातोटा पुद्धम सानी प्रिया एक महा पुद्धम दिया ऐसा ओपट रस विदीन ने टपलुवा ओयो बैठे कोचर थी मुला में गीत ऐसा था मांगवे लेलितर ने नुबिया तट केर गीते पावा ने राजू में गीत पिलीबंद वे दें इता ओक में चेस रेट आपु अबे अलुत नव पारपुरे गीत राजके ते ऐसा मामा ओबलागे मिला सिटिंग ने नितरमा में देवाल एक जीविते इधरी टकेरिया ने बोटे गायन शिल्पी गे पद राजके गीत राजके काव्य पेंटो ने उन्दर उन्दर रसास्वाद जाते ना उन्दर रसिका रसिका वक पेंटे पुलवान ना एक तमाय महत्तु कारणा उन्दर जान के महत्त्वया बहुम स्तुति एनं देंग अभी समुद्र महत्त्व के काली में बैठे पागल लती හොඳයි අමිල මේ අමිල කියන්නේ මම හිතන්නේ අපේ මේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ බිහි වෙච්ච දක්ෂතම නිවේදකයන් අතර එක්කෙනෙක් පහන් තරුව ජපුරේ ඒ වගේම තව හොඳම ගීත රසිකයෙක් මේ අතරේ ඉන්නවා මේ තරිදු තොටවත්ත පේනවා එහෙම දුවනවා නමුත් මෙතෙන්ට කතා කරලා ගීත ගැන කතා කරන්න මෙතන වාඩි කරගත් යුතු තරම් හොඳ රසිකයෙක් තරිදු අපි පැය ගණන් කතා කර කර ඉන්නවා මේ ගීතය කියන්නේ ඇත්තටම අපූර්ව කියමනක් කාව්‍යෝක්තියක් කාව්‍යමය කීමක්
ප්‍රකාශනයක් ඉදිරිපත් කරන රචනයක්. දැන් මෑතකදී මම දැක්කා මේ ත්‍රිරෝද රතවල කොයිතරම් අපූරු කියමන් කීම් කාව්‍යමය අදහස් තියෙනවද කියලා. මේ ළඟදී මම දැක්ක එක ත්‍රිරෝද රතයක ලියලා තියෙනවා බොක්කෙන් මල් කඩන කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මමද රජෙක් කියලා. බොක්කෙන් මල් කඩන කාලේ කෙක්කෙන් පොල් කැඩුවා නම් මමද රජෙක්. එහෙමයි ඒක තියෙන්නේ. ඊළඟට තව ත්‍රිරෝද රතයක මම දැක්කා ඒක ලියලා දෙනවා අපේම නයි අපිවම කයි. අපේම නයි අපිවම කයි. ඊළඟට තව තැනක මම දැක්කා ගහලා තියෙනවා ගල්පර දැක පෙරමුණි මොන නදියද නැවතුනේ. මම දැන් හරි අපූරු කීමක් ඒක. ඊයේ පෙරේද මම දැක්කා ඒ වගේ ත්‍රිරෝද රතයක ගහලා තියෙනවා ඒක කියවෙන්නේ මෙන්න මෙහෙම අදහසක් ජීවන ඔරුව තනිවම බෑ පැදයන්ඩ දෙනවද සුදු අද්දික මට ගොඩෙන්ඩ. මෙන්න මේ වගේ අපූරු අදහස් මේ අය ගාව ලියවෙනවා. දැන් එක මේ සැරේ උසස් පෙළ විභාගේ ලියපු ශිෂ්‍යෙ විභාගෙට මොකුත්ම ලියලා නැහැ. අවසානයේ කවියක් ලියලා දෙනවා විභාග පරීක්ෂකවරයාට. මෙන්න මෙහෙම ඒ කවිය. දේශපාලන විද්‍යාව ලියලා තියෙන්නේ පොලිටිකල් හොඳ විෂයකි. ඒ නමුත් මට කිසිවක් බැරි. මගේ ගුරුතුමී කමලාවති උඹ දුන්න දුක හොඳටම ඇති. මෙන්න එහෙම තමයි ලියලා තියෙන්නේ. හැබැයි සමහර බාත් පොඩි බාධා කරනවා. තව එකක් තියෙනවා. මම අහලා තියෙනවා මේ අපේ සනත් නන්දසිරි මැතිතුමා කාරකේ යනකොට ඒ ත්‍රිවිල්ලිගේ පිටිපස්සේ වැකියක් ගහලා තිබ්බා. ඒක මම කියන්නේ මේ කතාව කිව්වට පස්සේ. ඉතින් ඇත්තටම මේ එතුමා මේ වාහනේ යනකොට ඉස්සර කරගන්න බොහොම උත්සාහයක් කරනවා මේ තව මේ ත්‍රිවිල් එකක්. ඕකේ එක එක විදියට තියෙනවා. සම්ද්‍රමල් කියන්නේ වෙන එකක්. ඉතින් මේ බොහොම අමාරුවෙන් මේ යන්තම් මේ ඉඩ දීලා මේ ත්‍රිවිල් එකේ සහෝදරයාට යන්න දුන්නා. මිනිහා අත වඩාගෙන යනවලු. බලපුවාම පිටිපස්සේ ලියලා තියෙනවා වරදක් කළත් සිතකින් නොවේ. ඔව්. දැන් මෙබඳු අපූරු දේවල් ඇත්තටම වචන කීපයකින් ලියන්න පුළුවන්. දැන් බලන්නකෝ කුමාරතුංග මුනිදාසයන්ගේ අර කෙටි ළමයින් වෙනුවෙන් ලියපු කවි. ගස වතු සුදු වී පිරිසිදු පොහොය නැතුදු සිල්ගත් බඳු මහ පුදුමෙකි මලක මලෙකි නැහැ එහිසකි සමනලෙකි. හරිම අපූර්වනේ මේවා. දැන් ටිබෙට් ජාතිකයේ ස්මයින්ද හාමුදුරුව ගොටුකොළ මැල්ලුම ගැන කවි ලිව්වා. ගොටුකොළ මැල්ලුම බත සහ ඇල්ලුම ඇඟට ගුණයි දිවට රසයි ගොටුකොළ මැල්ලුම මුකුණු වෙන්න ගැන කවි ලිව්වා. ආයු වෙන්න ලෙඩ නොවෙන්න කතොත් මෙන්න මුකුණු වෙන්න. එහෙම උන්වහන්සේ ලිව්වේ. මේ පුංචි වචන කීපයකින් මොනතරම් දේවල් ලියන්න පුළුවන්. දැන් මේ සුමංගල ශාලාව අපි ඉන්න කාලේ කියවීම ශාලාව මේක හරියට කුරුටු ගී තියෙනවා. විභාගයේ අත ළඟය. අත පොත ළඟය. පොත හිත ළඟය. හිත ඈ ළඟය. ඈ ඌ ළඟය. මෙන්න මේ වගේ හරිම අපූරු කීම් මේ විශ්වවිද්‍යාලේ උන්තරම් හොයාගන්න පුළුවන්. මේ ඇයත් එබඳු දේවල් ලියනවා. ඉතින් දැන් අමරදේවයන්ගේ ගීත අමරදේව පවා නොදන්නා පරම්පරාවක් අද ඉන්නවා කියලා කියවනේ. දැන් මෑතකදී විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච ශිෂ්‍යයෙක්ගෙන් ප්‍රශ්න කරද්දී අහලා දෙනවා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පියා කවුද? කෙලින්ම උත්තර දීලා දෙනවා මුනිදාස කුමාරතුංග. ඊළඟට කියලා දෙනවා මුනිදාස කුමාරතුංග මහතාට දරුවන් දෙදෙනෙක් සිටි අතර ඉන් වැඩි මහල්ලා විජේ කුමාරතුංග වෙන අතර දෙවන්නා ජීවන් කුමාරතුංග වන්නේ කියලා උත්තර දීලා තියෙනවා. ඊළඟට එක්කෙනෙක් අපිට කිව්වා බ්‍රහ්මචාරි වලසිංහ හරිස්චන්ද්‍ර තුමා කියන්නේ කවුද කියලා අහුවාම රජී කියලා දෙනවා හරිස්චන්ද්‍ර පිටිමෝලේ අයිතිකාරයෙක්. අර හරිස්චන්ද්‍ර නූල්ස් හදන්නේ. හරිස්චන්ද්‍ර නූල්ස් හදන හරිස්චන්ද්‍ර පිටිමෝලේ අයිතිකාරයෙක්. ඒකට අහලා දෙනවා මනමේ සිංහබාහු නාට්‍ය රචකයා කවුද? කෙලින්ම කියලා දෙනවා සතිස්චන්ද්‍ර ඉදිරිසිංහ. කවුද මනමේ සිංහබාහු නාට්‍ය රචකයා? මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද. ජාතික ගීයේ නිර්මාතෘවරයා කවුද? කෙලින්ම කියලා දෙනවා ආර් ආර් සමරකෝන් කියලා. ඊළඟට අහලා තියෙනවා 1965 1965 ඩල්ලි සේනානායක රජේ
දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් පිළිබඳව රටලි සේනානායක සමග සාකච්ඡා කළ දෙමළ ජාතික නායකයාට එලින්ම උත්තර දීලා තියෙනවා පිල්ලයන් කියලා. ළඟට ජාතික රූපවාහිනිය ජපාන් රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පුරෝගාමී වූ දේශපාලඥයා කවුද? කෙලින්ම උත්තර දීලා දෙනවා ආචාර්ය මර්වින් සිල්වා කියලා. ඉතින් අමරදේවයන් නොදැන සිටියොත් අමරදේවයන්ගේ පිළියේ පැදිරෝ එහෙම නැත්නම් එතුමාගේ විශිෂ්ට ගීතයක් නොදන්නා පරපුරක් බිහි වුණොත් අපිට පුදුමයක් වෙන දෙයක් නැහැ. ඉතින් දැන් ජානක වික්‍රමසිංහයන් ගායනා කරපු ගාඩි ලමිස්සිය කියන ගීතය මේක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ රචනයක්. අපේ රටේ තියෙන මේ විශේෂිත ප්‍රේම ගීත දැන් ඔබ අහලා තිනවා දියුල් ගණේ ගායනා කරන ගීතය මුස්ලිම් යුවතියක් සමග පෙමින් බැඳෙන පෙම්වතෙකුගේ අත්දැකීමක් මරතෝණ්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මුක්කුතෝඩි තිරු මුක්කුතෝඩි තිරුවංගල් එළියට අත වනනා රාමලාන් හඳ බලන්න ඉන්න පාතිමා ඉලුරෑණී වැලිපාරේ පිය සටහන් මකලා මුන්දානිය ගෙලේතුනා නුඹේ සිර කර